ඔයත් මේ පාරේ A level කරනවද? ඒ වුණාට හොඳටම stress වෙලාද? මුකුත්ම මතක නැහැ කියලාද හිතෙන්නේ? blank වෙලා වගේද? එහෙමනම් ඔයාට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. අන්තිම මොහොතේන stress එක ගොඩ දාගන්න මමත් use කරලා හොඳටම ප්‍රතිඵල ලැබුණු best ever tip එක තමයි මේ. මේක හරිම ලේසි ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි ස්පෙෂල් ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ඔක්කොම වැඩ නවත්තලා නාගන්න තමයි තියෙන්නේ. නානවා කිව්වට වෙනද වගේ නම් නෙමෙයි. නාන්න පටන් ගත්තිම ඔයාගේ වටේ තියෙන දේවල් පහකට හොඳට අවධානය දෙන්න. ඒ කියන්නේ සබන් කෑල්ල, වතුර වැටෙනවා, මේ වගේ ඕනම දේවල් පහක්. දැන් ඇස් පියාගන්න. ඇස් පියාගෙන ඔයාට ඇහෙන ශබ්ද හතරකට හොඳට අවධානය දෙන්න. වතුර වැටෙන සද්දේ, කුරුල්ලෙක් කෑ ගන්න සද්ද වෙන්න පුළුවන් ඕනම ශබ්ද හතරක්. ඒ ශබ්ද දිගේ දිගටම යන්නේ නැහැ, නිකන් ඇහුණා, අවධානය දුන්නා, එච්චරයි. ඊගාවට ඔයා කරන්න ඕනේ ඔයාට දැනෙන ගඳ සුවඳ තුනක්. තුනක් අඳුරගත්තා, එච්චරයි. එතනින් එහාට ගැන මොකොත් හිතන්න යන්න ඕනේ නැහැ තව. දැන් ඊළඟට එන්න ඔයාගේ ඇඟට. ඒ කියන්නේ ඔයාගේ හැමතැනම දැනෙන දේවල් දෙකකට අවධානය දෙන්න. වතුර වැදෙන විදිය, ඔයාට දැනෙන සීතල, මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙකට හොඳට ફોකස් කරලා ඒක හොඳට විඳගන්න. ඊළඟට ඔයාගේ ඔළුවට වැටෙන වතුර ටිකෙන් ටික ඇඟේ දිගේ බේරිලා ගිහිල්ලා දෙපතුල් වලින් පහළට බේරලා යන විදිය මනසින් දකින්න. ඒ වතුර ඔළුවේ ඉඳන් පහළට ගලාගෙන යනවත් එක්කම ඔයාගේ වේදනාවල්, පීඩනයන්, ස්ට්‍රෙස් එක මේ හැම දෙම ඔයාගෙන් ඉවත් වෙලා යනවා කියලා මනසින් දකින්න. මනසින් හිතන්න. ඔයා මෙන්න මේ ස්ටෙප්ස් ටික හරියටම මේ වෙනකම් ફોකස් කරලා ගලා නම් අනිවාර්යයෙන්ම මේ වෙද්දි ඔයාලට රිලැක්ස් වෙලා කියලා දැනෙන්න ගන්නවා. අන්න ඒ රිලැක්ස් වෙන වෙලාව වෙද්දි ඔයා මවා ගන්න, ඔයා එක්සෑම් හොඳට ලියලා ඉවර කරලා ඇවිත් සතුටින් අම්බෝ හිතුවටත් වඩා මම හොඳටම කළා, ඇත්තටම මට මාර හැපි, පුදුම සැහැල්ලුවක් දැනෙනවා කියලා යාළුවෝ එක්ක හරි, ගෙදර අයට හරි, එහෙම නැත්නම් ඔයාටම හරි කියාගන්න විදිය මවා ගන්න. හැබැයි මේක කරද්දී පොඩ්ඩක්වත් අයියෝ මන්දා එහෙම පුළුවන්ද වගේ සැක හිතලා නම් කරන්න එපා. හොඳටම සිද්ධ වෙනවා කියලා ෂුවර් කරලා, ඇත්තටම සිද්ධ වෙලා තියෙනවා කියලා හිතලා, ඒක තමන්ට දැනෙන තරමට මේක ඇත්තටම සිද්ධ වෙනවා. මේ විදිහට කරලා ඉවර වෙද්දි බලන්න ඔයාට අනිවාර්යයෙන්ම හිතේ සැහැල්ලුවෙන් සතුටින් ෆෝකස් කරලා වැඩ කරගන්න පුළුවන් වෙනවා. මේක ෂුවර්. දැන් ඔයා වැඩ කරන්න පටන් ගන්න. හැබැයි තව දෙයක් තියෙනවා, පැයකට පාරක්වත් මතක් කරලා අනිවාර්යයෙන්ම හොඳ ගැඹුරු හුස්ම 10ක් ගන්න. ඒ වගේම මතක් කරලා හොඳට වතුර බොන්න. මම කිව්වේ මම කරලා මට හරියටම වැඩ කරපු ටිප්ස්. ඇත්තටම මේවා මට කියලා දුන්නේ මමත් හොඳටම ස්ට්‍රෙස් වෙලා කිසිම දෙයක් කරගන්න බැරි වෙ ඉඳලා කවුන්සලර් කෙනෙක් ගාවට ගියාම අන්න එයා. ඉතින් හදිස්සියෙම මේ වගේ වීඩියෝ එකකින් මට මේක කියන්න හිතුනේ, හෙට එක්සෑම් කරන නංගි කෙනෙක් අද උදේ හොඳටම ස්ට්‍රෙස් වෙලා බය වෙලා ඉන්නකොට එයාට මේක කියලා දුන්නම මට හිතුණා තවත් මේ විදියට බය වෙලා ඉන්න අය ඇතිනේ, එහෙම එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක දැක්කොතින් එයාලට උදව්වක් වෙයිනි කියලා හිතලා තමයි මම මේක වීඩියෝ එකක් විදියටම ඔයාලට අරගෙන ආවේ. ඒක නිසා බය වෙන්න එපා, ඔයාලා මගෙන් ඉල්ලපු ග්‍රැටිටියුඩ් ජර්නල් එක ළඟදිම අරගෙන එනවා. මේක හදිස්සියෙම එක පාරටම හිතලා අරගෙන ආපු ටක්කල් හදපු වීඩියෝ එකක්. ඉතින් ඔයාලත් මේක වැදගත් වෙයි කියලා හිතනවා නම් කරලා බලන්න, ඒ වගේම යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයාලා මගේ චැනල් එකට අලුත් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ගිහින් එන්නම්.